දැන් බලමු මූල තත්ත්ව ප්‍රකාශනයක වගකීම සටහන් කරන ආකාරය කොහොමද කරන්න කියලා. හරි. ඉතින් මෙන්න මේ වගකීම් ටික ලියා ගන්න. ඔයාලගේ පොතේ ලියා ගන්න. හරි. පුති අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ වගකීම් ටිකක් අපිට දුන්නහම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගහ ගන්නවා. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට යටින් තියෙන කොටස ගත්තොත් එහෙම නැත්නම් අපි ගත්තොත් ජංගම නොවනවත්තම් වලින් පහළ තියෙන කොටස තීරු දෙකයි අපිට හම්බ වෙන්නේ. ඒ දෙකත් එක තමයි අපි පහළට යන්නේ. හරි. මේ යටතේ වගකීම් කියන කොටසේ අපිට තියෙනවා උඩින්ම ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. පුතේ විනාඩි 3-4ක් දෙන්න ට්‍රයි කරන්න බලන්න. ඔය වගකීම් ටික මේ ශීර්ෂයන් දෙක යටතේ ද්‍රවශීලතාවය පදනම් කරගෙන වර්ග කරන්න. නමුත්
सर आधा आधा आयाम किया सर कैमरा है कौन का रिकॉर्डिंग इन प्रोग्रेस सुनने पेना नहीं होते पेना तो केवल प्रश्न है तीनों सां ठीक आप स्लो इतने बड़ी वेलावा तीन एक मिनट आ जाने හරි අපි බලමු තේ අපි දන්නා බැංකු ණය කියලා කියන්නේ අපිට වර්ෂයකට වඩා වැඩි කාල සීමාවක් හම්බ වෙනවා ගෙවන්න ඉදහස් කරන්න. අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් බැංකු ණයක් නම් අවුරුද්දකට වඩා වැඩි කාලයක් බොහෝ විට භාවිත කරනවා ගෙවන්න ඉදහස් කරන්න ඒ නිසා අපි බැංකු ණය ගන්නවා ජංගම නොවන වගේ කිම්මට බැංකු ණය ලක්ෂ ඊළඟට ණයහිමියෝ කියන පුතේ වගකීමක් හැබැයි අපි අවුරුද්දක් විතර යනකම් ණයහිමියන්ට මුදල් ගෙවා ඉන්න හැකියාවක් නැහැ. අපි අවුරුද්දක් යන කලින් ගෙවන්න ඕනි. ගෙවන්න ඉදහස් යුතුයි. මේකේ ගත්තොත් ජංගම වගකීමල අපි හැම වෙලේම පුතේ උඩින්ම ලියන්නේ ණයහිමියෝ. සාමාන්‍යයෙන් අපි ණයහිමියෝ තමයි ජංගම වගකීමල උඩම ඉන්නේ කෙනා විදිහට ගන්නෙ නැත්නම් ද්‍රවශීලතාවයේ අඩුම වගකීම් ජංගම වගකීම් විදිහට අපි නැහැ ඉබේ ගන්න. ඊළඟට උකස් ණය අවුරුද්දකට වඩා වැඩි උකස් ණය ලක්ෂයයි. ඒ වගේම පිටගත්තුත් එහෙම බැංකු අයිරාව පිට කලින් අපි ගන්නවා උපචිත වියදම් උපචිත වියදම් කියලා කියන පුතේ ගෙවන්න තියෙන වියදම් උදාහරණයක් විදිහට දෙසැම්බර් මාසේ විදුලි බිල ගෙවලා නැත්නම් ඒක උපචිත වියදම
ඒ වගේම කලින් ලද ආදායම් අපි ආදායම් උපයන කලින් ආදායමට අදාළ මුදල හම්බෙලා තියෙනවා නම් අපි ඒක වගකීමක් විදිහට තමයි සලකන්නේ කිසිම කලින් ලද ආදායම් ආදායම් අපි වගකීමක් විදිහට සලකනවා ඒ වගේම අවසානයේ අපි ගත්තොත් දැන් කොයි රාවක් සටහන් කරනවා ගුවයි රාව තියෙන රුපියල් 15,000. ඉතින් ජංගමන වගකීම් වල එකතු ගන්නවා නම් තීරුවට 105යි. ජංගම වගකීම් වල එකතු ගන්නවා දෙවෙනි තීරුවට 0.00008412 5 17 7 දානවා. එකක් ඉතිරි 3 1 4 1 5 57,000යි 57,000 අපි එකතු කරනවා 505,000 557,000යි අපි මේකට නමක් දෙන අපේ මුළු වගකීම හරි අඩුපාඩු තියෙනවා හදා ගන්න සර් ඔබට අහන්න ගන්න සර් උපජිත වියදම් එකේ කලින් ලද ආදායම් එකේ ද්‍රවශීලතාව පැහැදිලි ඒ දෙකේ පුතේ ද්‍රවශීලතාවය අපි ගත්තොත් එහෙම වෙන වෙනම අපිට ඒක පැහැදිලි කරන්න බෑ හැබැයි අපි මෙන්න මේ දෙන්න ගන්නවා ණය හිමි උඩින් මෙන්න ඕනේ බැංකු අයිතාව තමයි ජටින් මෙන්නේ ඒක නිසා ඉතිරි සියලුම ජංගම වගකීම් මේක මැදට ගන්න පුළුවන් දැන් උදාහරණයක් දෙන්න මම කිව්වේ ඉඩම් උඩට එනවා ඊට පස්සේ ගොඩනැගිලි එනවා ඊට පස්සේ මෝටර රථ ලීබඩු යන්ත්‍ර කියන එක අපිට පිළිවෙල හරියටම නිශ්චිතව කියන්න බෑ ඒ නිසා ඒ තුන මාරුනට කමක් නැහැ කියලා මතකයිද අපි ජංගමන ඕන වගේ කීම් වර්තම් කතා කරා ඒ වගේ මේතන තෙන් ටිකක් තුතේ ඒක පිළිවෙල විශේෂයෙන් බලන්න හැබැයි මෙන්න මේ දෙන්න මෙහෙම තියෙන්න පැහැදිලි නේද හරි සර් thank you හරි පුතේ ඔන්න අපි මූලදත්ත ප්‍රකාශනයේ කතා කරලා ඉවරයි දැන් අපිට සම්පූර්ණ මූලදත්ත ප්‍රකාශනයක් හදන්න පුළුවන් නැත්නම් අපි ගත්තොත් එහෙම දැන් අපි කරන්න යන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයක් දක්වන අයිතිකරුවන්ට නැත්නම් අනිකුත් පාර්ශ්වයන්ට ව්‍යාපාරයේ මූල தත්ත්වය නැත්නම් ව්‍යාපාරයේ පැවැත්ම ව්‍යාපාරයේ අනාගතය ව්‍යාපාරයේ අයිතිය ගැන තීරණ ගන්න ඕනේ තොරතුරු ටික ලබා දෙන්න. ඒක තමයි අපි මූල தත්ත්ව ප්‍රකාශනයේ හැදුවේ. දැන් අපිට පුළුවන් අන්නේ ලේඛනය සම්පූර්ණයෙන් හදලා අල්මක් කරන පාර්ශ්වයන් ඉදිරිපත් කරන්න. ඉතින් මේකේ ආකෘතිය කතා කළා ඒකේ උපකොටස් ටික කතා කළා දැන් සම්පූර්ණ මූල தත්ත්ව ප්‍රකාශනය හදන්න තමයි අපිට තියෙන්නේ. හරි ඊට කලින් පොඩ්ඩක් ඉති මතක් කරන්න ඕනේ මම ඔයගලන්ට plan එකක් දුන්නා ඔයගලන් group එකේ නම් තෝරන්න බලන්න පුළුවන් මම පොඩ්ඩක් එකක් ගහලා වෙලා ඇති ඒතර අපිට අද දවසේ මේ පාඩම අවසන් කරන්න පුළුවන් ඉදිරි සති 4ක කාලය තුල අපි අපේ ඊළඟ පාඩම පස්වෙනි පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා ඒ වගේ පුතේ බලාපොරොත්තු වෙනවා පොය දවසේ උදේ ඔගලන්ට පොඩි සෙමිනා එකක් කරන්න අපේ පිරිවැලේකනේ කියන පාඩම නැත්නම් අපි ගත්තොත් එම් අපේ 7 වෙනි පාඩම. ඉතින් පොය දවස් උදේ ඔයගොල්ලන්ගේ ක්ලාස් දැනට දාගෙන තියෙනවද? තමයි. උදේ කියන්නේ උදේම ඒ කියන්නේ 6-8 මාර වගේ. දන්නුනේ නේද සචිනි? හරි අපි එවනම් පොය දවස් උදේම
දාගමු. මොකද අපිට එක සතියක් මිස් වෙලා තියෙනවා. මේ ප්ලෑන් එකට අනුව අපිට එක සතියක් ක්ලාස් එක කරන්න බැරි වුණා. ඒක නිසා අපිට ආවරණය කරගන්න දවසක් අවශ්‍යයි. ඒ නිසා මම ඒ වෙලාව දානවා මම ඒක ඔයගලන්ට එවන්නම්. හරි. ඒත් එක්ක තව පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. දැන් අපි ඉන්නේ මාර්තු මාසේ දෙවැනි සතියේ. අපි දන්නවා පොඩි නෙට්වර්ක් ප්‍රශ්නයක් තියෙනවා පුතේ. අපිට තියෙන තව මාස දෙකක කාලයක්. ඉතින් මේ මාස දෙකේ මම ඔයාලට කියන්නේ ඕගොල්ලන්ට තවම ශක්තිය හැකියාව තියෙනවා ඒ නවයක් ගන්න. මේකට වැඩ කරන්න ඕනේ විදිහ අපි දන්නවා. වැඩ කරන්න ඕනේ විදිහ ක්‍රමය දන්නවා. ඉතින් පුතේ ඕගොල්ලන්ගෙන් විශේෂයෙන් ඉල්ලීමක් තියෙන්නේ පන්තියට අනිවාර්යයෙන්ම වෙලාවට සම්බන්ධ වෙන්න. ඒ වැඩ ටික හරියට කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් බ්‍රහස්පතින්දට පේපර් ක්ලාස් එකටත් හැමෝම සම්බන්ධ වෙන්න. මන්දර මේතනින් හැමෝම වගේ සම්බන්ධ වෙනවා. මම හිතන්නේ සමහරු පේපර් ක්ලාස් එකට වෙලාවට එන්නේ නැතුව පස්සේ එනවා. හැමෝටම තියෙන පොඩි ගැටලුවක් තියෙනවා. ඕගොල්ලන්ගේ සමහර ප්‍රශ්න සාකච්ඡා කරනවා මිස් වෙන්න පුළුවන්. තවපතේ මතක ඇතුව පේපර් ක්ලාස් එකට එන්න. ඒත් ඔයාලට විකල්ප ගොඩක් තියෙනවා. එකක් තමයි පන්තියට එන්න පුළුවන්. පන්තියත් එක පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. ඒ ඔය දෙකම එන්න මිස්සෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඕගොල්ලන්ට ඒ සතිය ඇතුළත මම සාමාන්‍ය අප්ලෝඩ් කරනවා. මට මේ සතිය අප්ලෝඩ් කරගන්න බැරි වුණා තම පේපර් ක්ලාස් එකේ ගහලා අදරයට පේපර් ක්ලාස් එක සහ මේ දැන් තියෙන පන්තිය කියන දෙකම මම YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒතර ඕගොල්ලන්ට කාට හරි කෙනෙක්ට මග හැරුණා නම් පරණ පේපර් ක්ලාස් එක පරණ තියරි රිවිෂන් ක්ලාස් එක මේ දෙකම YouTube එකේ තියෙනවා. ඒ නිසා ඒකත් රිෆර් කරන්න. විශේෂයෙන්ම මග හැරුණොත් අනිවාර්යෙන් ඊළඟ දවසේ පන්තියට එන්න කලින් පුතේ එක බලන්න. මොකද නැත්තම් අපිට පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඒක යාළුවෝ එක්ක ෂෙයා කරගන්න. මොකද ඒක මම ගොඩක් කලට පබ්ලික් දාලා තියෙන එක නිසා ඕනේ කෙනෙක්ට බලන්න පුළුවන්. පන්තිය ආවත් නැතත් තල්ලි ගෙව්වත් නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනේ කෙනෙක්ට චැනල් එකට ගිහිල්ලා මේ ක්ලාස් ටික පේපර් ටික ඔක්කොම ගන්න පුළුවන්. ඔයාලගේ පන්ති ආවෙ නැති යාළුවන්ට උනත් කමක් නැහැ කියන්න. ගිහිල්ලා පේපර් ටික අරගෙන කරන්න කියලා. මොකද ඒක වටිනවා හැමෝටම. ඉතින් ඒකෙදි මට මුදල් සම්බන්ධ ගැටලුවක් එතනදී නැහැ. හැබැයි ඕගොල්ලන්ට පහසු වෙන තමයි ඒක කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට විතරක් නෙමෙයි හැමෝටම බලන්න පුළුවන් විදිහට තමයි මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක් කළේ පුතේ ගොඩක් අය මම දැක්කා චැනල් එකට ගිහිල්ලා වීඩියෝ බලන අඩුයි පන්තියට ආවේ නැති වුණා. පන්තියට ඇවිල්ලා නැතුව වීඩියෝ එකවත් බලන්න නැතුව එන පිරිසක් ඉන්න නිසා තමයි මම ඒක ගොඩක් මතක් කළේ. හරි. අපි යමු පුතේ අපේ පාඩමට. හරි. අපිට තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න. හරි. මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න කලින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කොහොමද අපි ඇඳගන්නේ කියන එක පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කරමු. මුලින්ම අපි නම ලියන්න ඉඳ තිබ්බා. මෙන්න මෙහෙම පහලට තීරුවක් ගන්න ඕනේ අපි. මේ තියෙන අපේ
මූල තත් ප්‍රකාශනයේ නම ලියන උඩ තියෙනවා ජංගම නොවන වත්කම් පුතේ අකුරු පැහැදිලි නැත්නම් කියනවා මම පොඩක් පොඩියට ලිව්වේ අපිට ගොඩක් අඳින්න තියෙන නිසා ජංගම නොවන වත්කම් වල අපි ගත්තොත් එහෙම පිරිවැය සමුච්චිතශය ධාරණගය තියෙනවා ඊට පස්සේ අපි ගත්තොත් ජංගම වත්කම් අපිට හම්බ වෙනවා මෙතන රූල් හතක් විතර තියන්න මේ දෙන්නත් රූල් තුනක් විතර තියන්න මේ ඉර අවසන් වෙන තැනින් ඊට පස්සේ ජංගම වත්කම් රූල් හතක් විතර තිබ්බා පිළිනවා හිමිකම සහ වගකීම් යැතති අපි ආරම්භක ප්‍රාග්ධනය එකතු කරා ශුද්ධ ලාභය අපි පොඩි රූල් හතරක් විතර තියලා පිළිනවා ජංගම නොවන වගකීම් එකටත් රෝල් හතරක් විතර තියලා අපි කියනවා ජංගම වගකීම් හරි පුතේ මෙන්න මේ විදිහට ආකෘතිය ගහගන්න ඉක්මනට පුතේ මම ආකෘතිය අඳගන්න ඊළඟට මම ප්‍රශ්න ගන්නවා ස්ක්‍රීන් එකට
හරි ඉවරයිද පුතේ හරි හරි තව විනාඩියක් දෙන්න ඉවර නැති එක මිනිත් ඉවර කරගන්න ඉතින් මම ස්ක්‍රීන් එකට ගන්න ප්‍රශ්නය. දැන් ඔයගලන්ට තියෙන්නේ මුලින්ම ව්‍යාපාරේ නම ලියන්න තියෙනවා උඩින්ම. ඊට පස්සේ ඒ තොරතුරු ටික මෙන්න මේ කියන ආකෘතිය තුලට ගන්න තියෙනවා. මම ස්ක්‍රීන් එක ගන්න. හරි පුතේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති ඔයගලන්ට තුර මේකේ ශේෂ පත්‍රය කියලා කියන්නේ අපි කොහොමද ශේෂ පත්‍රය කියන්නේ කලින් මුල තතු ප්‍රකාශනයේ තමයි හරි විනාඩි කිහිපයක් දෙන්නම් පුතේ
මේක අපි ගත්තොත් එහෙම අපිට පේනවා තාරකගේ ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයේ 12-31 දින නවසන වේ ඉදිරියට 5% ශේෂ පවතී මෝටර රථ ඉඩම් ගොඩනැගිලි නැගැසියෝ අපි දන්නා ඒවා මූල්‍යතර ප්‍රකාශනයේ මොන මොන තැන්වලද අපි ලියන්නේ ඉතින් සිතිරිතෝගේ අපි ලියන්න ඕනේ ඊට පස්සේ 10 ආයෝජන නායිමියෝ ඉන්නවා බැංකුව ඉරාවින් තියෙනවා ප්‍රඥානේ තියෙනවා ආරම්භක ප්‍රඥානේ දීබල උපකරණ ඉදිරියට ගෙවු රක්ෂණය බැංකුණයක් තියෙනවා ඔකස්තය තියෙනවා ලැබිය යුතු ආදායම් ඉදිරියට ලද කඩකුලි හරි මේක හදන්න බලන්න තේක්මන ඔයගලට පැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න